මහිතන්නේ මේක ඉතාමත් කාලෝචිත කාර්තව්‍යයකට ඔබතුමන්ට අතගහලා තියෙන්නේ. සංක්ෂිප්ත වශයෙන් මම වෙන මේ අදහස් මාලාව ඔබතුමන්ලාගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමතියි. පැහැදිලිව එක් එක් රට සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමට පෙර මූලික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීම අවශ්‍යතාවයක් හැටියට මම හිතන්නේ කවුරුත් පිළිගන්නවා. ඒතර මේ ප්‍රතිපත්තියේ අන්තර්ගත ප්‍රධාන ලක්ෂණ විය යුත්තේ කවරේද කියන එක තමයි අපි සලකා බැලිය යුත්තේ. අපි දැන් ප්‍රතිපත්තියක් හදාගන්න. සියලුම ගිවිසුම් වලට පොදුවේ බලපාන ප්‍රතිපත්තියක්. ඒතර මේ ප්‍රතිපත්තියේ අන්තර්ගත ප්‍රධාන කරුණු ලක්ෂණ විය යුත්තේ කුමක්ද කියලා. මම හිතන්නේ පළවෙනි කාරණේ හැටියට මම ඉතාමත් ගෞරවයෙන් ඉදිරිපත් කරන්නේ සම්පත් විකිණීම. අතිපූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ, නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි මේවා සම්පත්, රටේ සම්පත්. මේ සම්පත් විකිණීමට පෙර වෙන විකල්ප තියෙනවද කියලා අපි සොයන්න ඕනේ. මේක ලාස්ට් රිසෝර්ට්, ෆස්ට් රිසෝර්ට් එක නෙවෙයි. විකල්පයක් නැතිනම් පමණයි මේ පිළිබඳ ගැඹුරින් සිතිය යුත්තේ. දැන් අද විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා හම්බන්තොට නැවුතොටපොළ පිළිබඳ සලකලා බලලා ඒ පිළිබඳ රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට. දැන් එතන මගේ මතය 20x20 වන විට මේක ලාභ ලබන ව්‍යාපෘතියක් හැටියට සංවර්ධනය කිරීමේ හැකියාව තිබුණා. හැකියාව තිබුණා. ඒක කරන්න පුළුවන් දෙයක්. කිසිත් කරන්න බැරි දෙයක් නොවේ. ඉතින් එහෙමනම් ඒ ගැන අපි ඉස්සෙල්ලා සිතිය යුතු නේද? ඒ කියන්නේ දැන් ඒ ඉඩම් සම්බන්ධයෙන් මොකද්ද අපි ලබා ගන්නා අවම මිල? පහුගිය රජයේ අරදී තිබුණේ හෙක්ටයර් එකකට US ඩොලර් 50,000යි. අවුරුද්දට බද්ද. අවුරුද්දෙන් අවුරුද්ද ඒකට 3%කින් වැඩි වෙනවා. ඒතර ආයෝජකයන් එනකොට අනිවාර්ය අවශ්‍යතාවයක හැටියට එක්තරා අවම මුදල් ප්‍රමාණයක් ගෙන්ට සිදු වෙනවා. හැම කන්ටේනර් එකටම ඩොලර් 30ක් අය කරනවා. බංකරින් වැනි දේවල් සම්බන්ධයෙන් විශේෂ ගෙවීමක් ඒගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් ඒතර ආදායමක් තියෙනවා. ඒතර මේ ආදායම භාවිතා කරලා මේක සංවර්ධනය කිරීමට බැරිද කියන ප්‍රශ්නය ගැන අපි ඉස්සෙල්ලා හිතන්න ඕනේ. මේ සෑහෙන ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා තිබුණා. සේවාවන් වලට වාණිජ මුදලක් අය කරලා, ඉඩම් වලට මුදලක් අය කරලා. ඒතර මේ එවැනි ප්‍රතිපත්තියක් ප්‍රායෝගික නොවේ කියලා නිගමනය කිරීමට සාධාරණ හේතු අපි දකින්නේ නැහැ. ඉතින් එහෙනම් ඒක තමයි මම ඉදිරිපත් කරන පළවෙනි කරුණ. දෙවෙනි කරුණ මොනවා කළත් අවසානයේ තීරණය කළොත් ජාත්‍යන්තර මේ ගිවිසුමකට එළඹිලා මේ සම්පත් විකිණීමට අවශ්‍යයි කියලා කිසිසේත් රටේ ආරක්ෂාවට අහිතකර බලපෑමක් සිදුවන විදිහට ඒක කළ යුතු නැහැ. ආරක්ෂාව තියෙන්න ඕනේ සෑම අවස්ථාවකදීම රජය අතේ, ශ්‍රී ලංකා රජය අතේ. දැන් හම්බන්තොට ගිවිසුම සම්බන්ධයෙන් අපි දකිනවා මේ පිළිබඳ මේ සෑහෙන ප්‍රශ්න. ඒ කියන්නේ කොයි නැවුද ඇතුල් කරන්නේ, කොයි කොන්දේසි අනුවද? එතකොට නැවුතොටපොළ කියන්නේ නැවුතොටපොළ තුළ ආරක්ෂාව, නැව්වල ආරක්ෂාව, පුද්ගලයන් ආරක්ෂාව, භාණ්ඩ ආරක්ෂාව. දැන් ඒ සියල්ලක්ම විදේශීය සමාගමට පවරා දීම කිසිසේත් නුවණටුවර ප්‍රතිපත්තියක් හැටියට අපි දකින්නේ. ඒතර ආරක්ෂාව වැදගත්කම්. අනෙක රජයට තියෙන අභිමතය, සියලුම අවස්ථාවලදී රජයට අභිමතයක් තියෙනෝනේ තීරණ ගැනීමට රටේ සංවර්ධනය සඳහා. දැන් මේ ගිවිසුමේ අන්තර්ගත එක කොන්දේසියක් තියෙනවා. වරායේ සම්පූර්ණ ශක්්‍යතාවෙන් 50%ක් සාක්ෂාත් කරන තුරු කිලෝමීටර් 100ක් ඇතුළත වෙන පරියන්තයක් ගොඩනගන්න බෑ. එනේ ශ්‍රී ලංකා රජයට අයිතියක් තියෙනවා වෙන පරියන්තයක් ගොඩනගන්න. ඒක අවශ්‍ය නම් දැන් ඒ තියෙන අයිතිය මේකෙන් පාවා දීලා තියෙනවා. ඒ අයිතිය පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ 50% of full capacity. ඒ ටාගට් එක, ඒ ඉලක්කය යනතුරු වෙන පරියන්තයක් ඉදි කරන්න බෑ. අපිට කොච්චර ඕනේ වුණත් කිලෝමීටර් 100ක රේඩියස් එකක් තුල. ඉතින් ඒක මම හිතන්නේ කොහෙත්ම සාධාරණයි. අනේක මේ ෂෙයාස් අනුපාතය දැන් මේක දෙන්නේ 80%යි 20%යි. ඒක සාධාරණද? එහෙම කියලා කියන්න හැකේද? ඒක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් කියලා. අනේක 80%යි 20%ත් නිවැරදි නොවේ. එහෙමද? ඒකේ වගන්තියක් තියෙනවා. දැන් චීන මේ විදේශීය සමාගම මේ වරාය සංවර්ධනය කිරීම සඳහා ආයෝජන කරනවා. ඒගොල්ලෝ ආයෝජන කරනකොට ඒකට සරිලන පරිදි
වරාය අධිකාරියත් ආයෝජන කරන්න ඕනේ. ඒ කියන්නේ මේ 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 වරායේ සංවර්ධනයේ තුන්වන අධිරේය සඳහා යන වියදම US ඩොලර් මිලියන 2000යි. ඒතර අපිට 120ක් තියෙනවා නම් අපි US ඩොලර් මිලියන 400ක් එකට වැය කරන්න ඕනේ. අපි කවුරුත් දන්නවා වරාය අධිකාරියට එහෙම කරන්න මූල්‍ය ශක්තියක් නැහැ. US ඩොලර් මිලියන 400ක් වැය කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අර විදේශීය සමාගමේ මේ අනුපාතය, ඒගොල්ලන් තියෙන කොටස් අනුපාතය 180ට වඩා ඉහළ යනවා. අපිට තියෙන එක 120ට වඩා පහළ යනවා. ඒතර අවසානයේ 90යි 10ක්වත් ඉතිරි වෙයිද කියන එක සැකසිතයි. අනේක මේ ගිවිසුමක තියෙන්න ඕනේ දෙපැත්තටම සාධාරණත්වයක්, මියුචුවැලිටි. ඒක නීතියත් මූලධර්මයක්. දැන් මේක එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. දැන් මේ මේ චීන සමාගම මේ කොටස් ගන්න තක්සේරුවට නෙවෙයි, ඊට පස්සේ ඒගොල්ලෝ ඒවා විකුණනවා නම් වෙනම තක්සේරුවක් අනුව තමයි ඒක කරන්නේ. දැන් මේ ගිවිසුමේ තියෙනවා මේ අවුරුදු 10ක් ඇතුළත අරගොල්ලන්ගේ 80%න් පහෙන් එකක් ශ්‍රී ලංකාවේ සමාගමට හෝ ව්‍යාපාරිකට විකුණන්න ඕනේ කියලා. අවුරුදු 10ක් ඇතුළත ඒ 80%න් පහෙන් එකක්. හැබැයි ඒ විකුණන්නේ ජාත්‍යන්තර තක්සේරුවක් අනුව, ඉන්ටර්නැෂනල් වැලියුේෂන්. හැබැයි ඒගොල්ලන්ට ආරම්භයේදී ෂෙයාර්ස් ලැබෙන්නේ ඉන්ටර්නැෂනල් වැලියුේෂන් එක අනුව නොවේ, ඉතාමත් අඩු මිලකට ලැබෙනවා. ඊට පස්සේ ව්‍යාපාරී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට විකුණනකොට ඊට වඩා 10 ගුණයක් වැඩි තක්සේරු කිරීමක් අනුව තමයි විකුණන්නේ. ඇත්ත වශයෙන් ශ්‍රී ලංකාවේ මං හිතන්නේ ව්‍යාපාරිකයෙක් සිටිනවා කියලා ඒ විදිහට විශාල ආයෝජනයක් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ හින්දා මේ මේක ප්‍රායෝගික වශයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉඳ ගන්න මුදල, ලබා ගන්න තක්සේරුව හා ඊට පස්සේ විකුණන හෝ පවරා දෙන තක්සේරුව සමාන යුතුයි. එතන අසමානතාවයක් තියෙන්න බෑ. අනේක තමයි ඉතාමත් වැදගත් ලක්ෂණයක් තමයි මේ මේ ඉඩම් තක්සේරු කිරීම සංසන්දනාත්මක. දැන් ළඟදී මේ විදිය ඇති වෙච්ච අනිත් ගනුදෙනු එක සංසන්දනය කළා. අපි මේ හෙක්ටයර් එකක් සඳහා ලබා ගන්නා බදු මුදල ප්‍රමාණවත්ද සාධාරණද කියන එක ගැන අපි පැහැදිලිව හිතන්න ඕනේ. දැන් මේක ඉතාමත් පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් මේක කුණු කොල්ලෙටයි කියලා දෙන්නේ. දැන් මෙන්න මේ විදියට බලන්න. මම උතුමන්ට අර ගෞරවයෙන් කියනවා. දැන් මේ අනුව අවුරුදු 99ක් හෙක්ටයර් 500ක් හම්බන්තොට වරාය තුල තියෙනවා ඔක්කොම හෙක්ටයර් 2000ක්. ඒ හෙක්ටයර් 2000න් 500ක් තමයි මේ විකුණන්න හදන්නේ. ඒ 500 අවුරුදු 99ක අවුරුදු 99ක බද්දක් සඳහා ලැබෙන්නේ රුපියල් මිලියන 12100යි. රුපියල් මිලියන 12100ක් හෙක්ටයර් 500ක් සඳහා අවුරුදු 9ක බද්දක්. හෙක්ටයර් 500ක් කියන්නේ අක්කර 1200ක් විතර. දැන් ඒක අපි සංසන්දනය කරලා බලනවා නම් දැන් ළඟදී දැන් මාස එකමාරකට ඉස්සෙල්ලා ටෙන්ඩර් කැඳෙව්වා. කොළඹ වරාය තුල අක්කර 6ක් බදු දෙන්න ටෙන්ඩර් කැඳෙව්වා. අක්කර 6ක් බදු දෙන්න. ඒකේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් ටෙන්ඩර් කරා රුපියල් මිලියන 60,000. දැන් පොඩ්ඩක් මේක සංසන්දනය කරලා බලන්න. අක්කර 6කට අවුරුදු 33ක බද්දක් සඳහා රුපියල් මිලියන 60,000යි. අක්කර 1200ක් අවුරුදු 99ක බද්දක් සඳහා රුපියල් මිලියන 12100යි. ඉතින් ඒක කොහෙත්ම සාධාරණ දෙයක් වෙන්නේ නැහැ. ඒතොර දැන් ලාෆ් ගෑස් සමාගම. ලාෆ් ගෑස් සමාගම කොළඹ වරායේ හෙක්ටයර් එකක් සඳහා අවුරුද්දට ගෙවනවා බද්දක් හැටියට 50,000 US dollars. ඒ කියන්නේ පර්චස් එකකට මම ඒක ගණන් හැදුවා බැලුවා පර්චස් එකකට ගෙවනවා රුපියල් 18,750. පර්ච් එක. මේ චීන සමාගම පර්ච් එකකට ගෙවන්නේ රුපියල් 611. ඉතින් ඒකෙන්ම පේනවා මේක කතරම් අසාධාරණ ගිවිසුමක් විදියට. ඒ නිසා මේ මුදල් වල වටිනාකම තක්සේරු කිරීමේදී මීට වඩා හුඟක් ක්‍රමානුකූලව කටයුතු කළ යුතුයි කියලා මම ගෞරවයෙන් යෝජනා කරනවා. අවසාන වශයෙන් රක්ෂා සම්බන්ධයෙන් මේ ඒ වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතභාවය, ජොබ් සිකියුරිටි, ඒක ඉතාමත් වැදගත් සාධකයක් වෙනවා සමස්ත වාණිජ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. ඒතර අවසාන කරුණ හැටියට ඉදිරිපත් කරන්න තියෙන්නේ දැන් මෙහෙම කරනකොට දැන් මේ විදිහට දැන් සල්ලි අවශ්‍යතාවයක් තියනවා කියලා ලොකු හදිස්සියක් තියනවා කියලා ලහි ලහියේ මෙහෙම අස්සම් කරනකොට
දැන් මේ ගිවිසුම හොඳ උදාහරණයක්. ඒකෙන් උද්ගත වෙන මේ අනුෂංග ඒ දුරු විපාක. දැන් ඉන්කම් එකක් නැහැ. ඒ ඒ ඒ ගිවිසුමේ පැහැදිලිව තියෙනවා අවුරුදු 15කට අපිට 105ක ඉන්කම් එකක් ලැබෙන්නේ නැහැ. අවුරුදු 15කට පස්සේ ආදායමක් ලැබෙන්නේ ඒ චීන සමාගම ඩිවිඩන්ඩ් එකක් ඩික්ලෙයාර් කරනවා නම් පමණයි. ඩිවිඩන්ඩ් එකක් ඩික්ලෙයාර් කරනවා නම් අවුරුදු 15කට පස්සේ ඒ ඒ ඒ ඒ දක්වා කිසිම ආදායමක් නැහැ. අවුරුදු 15කට පස්සේ ඩිවිඩන්ඩ් එකක් ඩික්ලෙයාර් නොකරොත් ඒත් ආදායමක් නැහැ. හැබැයි ඒ අතර මේ ණය ගෙවන්න දිගින් දිගටම සිදු වෙනවා. ඒ මොකද අර මේ ඩෙට් ඉක්විටි ස්වොප් එකක් නැහැ. දැන් රජය පිළිගන්නවා මේ චීන රජයෙන් ලැබෙන මුදල ණය පියවීම සඳහා පාවිච්චි කරන්නේ නැහැ කියලා. එතකොට ණය ඒ විදිහටම තියෙනවා. අපි දිගින් දිගටම ණය ගෙවන්න ඕනේ. ඒ ණය ගෙවීම සඳහා ආදායමක් නැහැ. එතකොට මේක ෆිනෑන්ෂලි වයබල්. දැන් මේ සියල්ලක්ම කරනවා මුදල් ලැබෙනවා. ඒ මුදල් අර තියෙන ණය ගෙවීම සඳහා පාවිච්චි කරන්නේ නැහැ. ආදායමක් නැති තත්ත්වයක් තුළ ඒ ණය දිගින් දිගටම ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මොකද මේකේ ප්‍රතිඵලය? අපේ ජනතාවට තව තව බදු බර නැට වෙනවා. නැත්නම් කොහොමද ණය ගෙවන්නේ? පොලිසම ඉතින් මෙන්න මම මේ ගෞරවයෙන් යෝජනා කරනවා මෙන්න මේ ලක්ෂණ අන්තර්ගත විය යුතුයි කියලා මේ සියලුම ගිවිසුම් සම්බන්ධයෙන් අප විසින් නිර්මාණය කරනු ලබන සමස්ත ප්‍රතිපත්ති රාමුව.